සකකරු නීතිඥවරුන් මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වූ අතරින් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතායි මෙම නියෝගය නිකුත් කළේ. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස පූජ්‍ය බලංගුඩ කස්සප ස්වාමීන් වහන්සේට අපරාධ පදීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. ඒ අනුව අරගල භූමියේ නිර්පාක්ෂික අරගල කරුවෝ ලෙස පෙනී සිටි පූජ්‍ය බලංගුඩ කස්සප ස්වාමීන් වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. අපි මිනිස් වෙනුවෙන් මහපාර්තාවේ කිසිම දේශපාලන පක්ෂයකට ලඟු නොවී නිර්පාක්ෂිකව. ඉතින් රාජ්‍ය මර්ධනයේ හමුවේ බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන රනිල් වික්‍රමසිංහ අද්දවසේදී පූජනීය භික්ෂුන් වහන්සේලා මහා සංඝ රත්නයේ මේ විදිහට මර්ධනීය ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි කිසිම දේශපාලනික පටු අදහසක් තිබුණේ නැහැ. මේ අවස්ථාවේදී රාජ්‍ය දේපළ වලට හානි කරන්නටවත් කිසිම දෙයකට අපි හැම වෙලාවකම උත්සාහ කරේ මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. නමුත් අර දේශපාලන පක්ෂ ඇවිල්ලා මේක නිකන් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට හසුරන්න උත්සාහවත් වෙනකොට අපි තීරණය කරා නිර්පාක්ෂික मिथन दिन प्रश्न अरगले सामकामी प्रचंडकारी मिथन दिन प्रश्न अपराध निधिया अरगल उपदेश अरगले सामकामी प्रचंडकारी सिविल अरगल अपराध नीति मिथन प्रधान कंडायम दिखाई पलवीन विनाश बर्री मिथन पार्ट कट्टी अति बहुत प्रश्न मुदुंपत्ना देशपालन अटार ක්‍රීමට ඒ අරගල කරුවා භාවිතා කරපේ. අන්න එතන තමයි මහත්මයෝ මට පේන්නේ වරද තියෙන. ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාට මම කියන්නේ මෙවන් තත්ත්වයන් යටතේ ප්‍රතිපත්ති තීරණ ඔබතුමාට ගන්න සිද්ධ වෙනවා. අසරණ මිනිස්සු තමයි අති බහුතරයක් ඉන්නේ. ඒගොල්ලන්ට නඩු දාන්න හදන්න එපා. බලන්න මේක පිටිපස්සේ ඒගොල්ලන් මේ ක්‍රියාවලට පෙළඹෙන්නේ කවුද කියලා. අන්න ඒගොල්ලන්ට නඩු දාන්න. ප්‍රතිපත්ති තීරණයක් ගන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් ඒ වගේ ප්‍රතිපත්ති තීරණ ගන්නවා.